අපේ හිතට ඇතිවෙන තවත් අමුතු අමුතුම හැඟීමක් තමයි බය. මොකක්ද මේ බය කියන්නේ? අද අපි මේ හිතට හිත වැඩසටහන ඇතුලේ බය කියන මාතෘකාව. ඇත්තටම මේක මාතෘකාවකට වඩා අපි බහුතරයක් අත්දැකලා තියෙන කාරණාවක්. ළමා කාලයේ සිට මහලු විය දක්වාම බය යම් යම් තැන්වල අපිට ඇති වෙනවා. මේ බය කියන්නේ ඔබේ මගේ ජීවිතේ හැල්ලු වෙන, බාල්දු වෙන, එහෙම නැත්නම් ඔබව පෞරුෂත්වයෙන් පහළ මට්ටමකට අද දාන දෙයක් නෙමෙයි. බය අවශ්‍යතනුත් තියෙනවා. බය විය යුතු දැන් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ, පව් කරන්න බය වෙන්න. පව් කරන්න බය වෙන එක හොඳයි. වැරදි කරන්න බය වෙන්න, බොරු කියන්න බය වෙන්න, හොරකම් කරන්න බයක් තියෙනවා. දැන් ඕකේ භයානක පැත්තරම බය නැති එක. හොරකම් කරන්න බය නැහැ, බොරු කියන්න බය නැහැ, වැරදි කරන්න බය නැහැ. අන්න එතකොට වැඩේ භයානකයි. හැබැයි සමහර බය තියෙනවා. මේ අපේ හිතේ බය ඇතිවීමත් එක්ක අපි පුදුමාකාර විදිහට නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙනවා විතරක් නෙමෙයි, අපි අසහිය, එහෙම නැත්නම් අසහනකාරී තත්ත්වයට පවාපත් වෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිස්සු බය වෙනවනේ, යම් යම් අසමත් වීම, යම් රෝගාතුර වීම, අනාගතයේ නොපෙනීම, බලාපොරොත්තු සුන්වීම, බලාපොරොත්තු කඩවීම, යම් පොරොන්දු ඉටු නොකිරීම. මම බලාපොරොත්තුෙන් හිටිය කෙනා මාව දාලා ගියා, එයා වෙන කෙනෙක් එක්ක ගියා, මගේ හිතේ බයක්. මං ආදරය කරපු කට්ටිය වෙන් වෙලා ඈතට ගිහිල්ලා මට බයක් ඇති වෙලා. පොඩි කාලේ අපි බයයි අන්ධකාරයට, කළුවරට බයයි, අම්මේ එන්නකෝ යන්න, අනේ තාත්තේ එළියට යන්න මමත් එක්ක එන්න, මගේ ළඟ තව කෙනෙක් ඉන්නවා මං හරි බයයි, මහලුවියට යන්න යන්න බයක් එනවා, මරණයට ළඟයි, මැරෙන්න බයයි, මේ ලෝකෙන් යන්න බයයි, තව ටිකක් ඉන්න දෙන්න. ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා, බෙහෙත් අරගෙන චැනලින් සෙන්ටර්ස් වලට ගිහිල්ලා নানা ප්‍රකාර වැඩ කරනවා. ඇයි? මැරෙන්න බයයි, තව ටිකක් ඕන. අසනීපයක් හැදුණු ගමන් බයයි. මට පිළිකාවක්, මං බය වෙලා. මගේ වකුගඩුව වල ප්‍රශ්නයක්, මං බය වෙලා. මගේ මොලේ ගෙඩියක්, මං බය වෙලා. අනතුරක්, මං බය වෙලා. සමහර වෙලාවට අනතුරු අසනීප විතරක් නෙමෙයි, ඔබ යම් මුදලක් ණයට අරගෙන ඒක ගෙවන්න බැරුණා, මහා පොලියක් එකතු වෙලා ඔබ දැන් අත්අඩංගුවට යන්න යන්නේ, බයක්. බයක්. ඔබ හොරකමකට සම්බන්ධ වෙලා, ඔබ බොරුවක් කියලා ඒ බොරු අහුවෙලා දැන් බයයි, දැන් බයයි. මේ බය කියන කාරණාව ඇතුළු වෙච්චහම ඇත්තටම ඔබ කරන ප්‍රධානම දේ තමයි ඔබ සැඟවී ඉන්න උත්සාහ කිරීම. එහෙම නැත්නම් මහා රංචුවක්කට මැදි වෙලා ඉන්න උත්සාහ කිරීම. සමහර අය බයත් එක්ක තනි වෙනවා, පැත්තට යනවා. තව කණ්ඩායමක් බයත් එක්ක මහා කණ්ඩායමක් ඇතුළට යනවා. ඔබ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න මේක පැතිකඩ දෙකකින්. ඔබ බය වූ අවස්ථා, අනිත් පැත්තෙන් බය වෙච්ච කෙනෙක් ඔබේ කණ්ඩායමේ ඔබ ඉදිරියේ හිටිය අවස්ථා. මේක හරි ලස්සනයි බලන්න. බය බය වෙච්චහම ඔබේ වෙන ඉරියව් ටික, ඔබේ හැසිරීම් සහ ඔබ සමහර වෙලාවට හැදි දැඩි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. උගත්, සහතික පත්‍ර තියෙන, උපාධිධාරී, ශක්තිමත්, ජනප්‍රිය, ප්‍රසිද්ධ, ඵලය ඉඩකඩම් යාන වාහන තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ බය කියන කාරණාව ඇති වුණු වහාම ඔබ නොසන්සුන්. ඔබ නොසන්සුන්. ඒ නිසා මේ කාරණාවට මේ වයස් ભેදිකුත් නැහැ, කිසිම තානාන්තර ભેදිකුත් නැහැ, කිසිම මට්ටමකුත් නැහැ. ඒක බොහොම සරල භාෂාවෙන් කිව්වොත් දිලින්දාටයි ධනවතාටයි දෙන්නටම බය කියන දේ තියෙනවා. දෙන්නටම බය කියන දේ තියෙනවා. හැබැයි වෙනස් විදිහකට සහ වෙනස්ම වෙනස් විදිවලට තමයි මේ දේවල් වලට මුහුණ දෙන්නේ සහ මේ දේවල් ප්‍රකාශ කරන්නේ. මේ බය ප්‍රකාශ කරන විදිහ හරි අමුතුයි. බය ප්‍රකාශ කරන විදිහකේ පුද්ගලයාගේ මුහුණේ තියෙන
ඉරියව්වල වෙනස් වීම ඒ පුද්ගලයා විතරක් නෙමෙයි ඒ වටපිටාව පවා භයංකාර කරනවා. ඒ වටපිටාව පවා පුදුම විදියට භයංකාර කරනවා. බය. සුද්ධ බයිබලයේ සුද්ධ මාක්තුමාගේ සුභාරංචිය හයවන පරිච්ඡේදයේ 45 තියෙන මාතෘකාවක් මුහුද මත ඇවිදීම. මේ ජෙසුස් වහන්සේ මුහුද මත ඇවිදගෙන යන සිද්ධිය මේ තමන්ගේ ගෝලයෝ මේ ජෙසුස් වහන්සේත් එක්ක ඉඳලා ඒ සවස් භාගයේ මේ රාත්‍රී යාමේදී තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒක එන්නේ මෙහෙමයි. රාත්‍රී 4 වෙනි යාමේදී පමණ මුහුද පිට ඇවිදෙමින් ඔවුන් වෙත අවුත්. ඔවුන් පසු කර යන්න තැත් කළසේක. මේ ජෙසුස් වහන්සේ ඔවුන්ව පසු කර යන්න තැත් කළා. ඒ අවතාරයක් ඇයි සිතා බියෙන් මොර ගැසූහ. මේ තමන්ගෙම ගුරුවරයා ඇවිදගෙන එනකොට අර ගෝලයෝ හිටියේ ඔරුවේ ඔවුන් දකිනවා ජේසුව අවතාරයක් කියලා හිතලා
බියෙන් මොර ගහනවා. සියල්ලෝම උන්වහන්සේව දැක බිය වූහ. දැන් මේ බියවිල්ල අමුතු බියවීමක්. පසු උන්වහන්සේ කියන එකනෙහිම ධෛර්යය ගන්න ඒ මමය බිය නොවන්න. ඔබ මේ වචනත් එක්ක මෙනෙහි කරන්න නම් බොහෝ පැතිකඩ තියෙනවා. අපි යම් කිසි පුද්ගලයෙක්ව වැරදියට හඳුනා ගැනීම වැරදියට දැකීම අපි බය වෙලා. ඔක බොහොම පැහැදිලි මේක බොහොම යහපත් උදාහරණයක් කියලා කියන්න බෑ. හිනා යන උදාහරණයක්. දැන් බලන්නකො අපේ ගම්වල ඉන්නවා සමහර පිරිමි. මේ උදෑසන හොඳින් ඉන්නවා කතා කරලා. බොහොම අපි කියමුකෝ එයාගෙන් පොරින්න පුද්ගලයෙක්ව සැමුවෙල් මාමා. අපි නිකන් කියමුකෝ සැමුවෙල් මාමා සාමාන්‍යයෙන් උදෑසන මාළු රස්සාව කරන එක්කෙනෙක්. ඉතින් උදේ යනවා මාළු අරගෙන යනවා විකුණනවා. අපි දැක්කොත් ආ සැමුවෙල් මාමේ ආ පුතේ කොහෙද මේ උදේ පාන්දර යන්නේ? ආ ඉස්කෝලේ ගියාද? අද මොකද කරන්නේ? මෙන්න සැමුවෙල් මාමව හැන්දෑවේ රෑ ටිකක් කටගොන්න බීගෙන අතේ පිහියකුත් තියාගෙන අසැබි වචන ටිකක් එක්ක එද්දි අර උදේ කතා කරපු මම බය වෙනවා. ඉවිතරක් නෙමෙයි අපේ යම මට කියනවා ඇතුළට යන්න ඇතුළට යන්න. අන්න අදත් සැමුවෙල් කාර්යය බීලා. දැන් එහෙමනේ කියන්නේ උදේ සැමුවෙල් මාමා හැන්දෑ වෙන්න බීලා පිහියක් කරන් අසැබි වචන ටිකක් කියන් පාර යනකොට සැමුවෙල් කාර්යය. මේ බලන්න මේ වචන වෙනස් වෙන හැටි. මේ බය කියන දේ මෙන්න මෙතන එනවා. මේ අපි දන්න කෙනා. නමුත් අසීයෙන් ඉන්න වෙලාවක වටපිටා බය වෙලා. සමහර වෙලාවට මේ බය වීම එකක්. හඳුනා ගැනීමේ දෝෂයක්. හැබැයි යම් යම් ප්‍රශ්න අපිට තියෙන ඔබ දකින්න ඇති මේ අපි දැක්කේ දර්ශන පෙළ ඇතුලේ වුණත් ඒ බය වීම ඊට වඩා වෙනස් එකක්. ඒ බය වීමත් එක්ක ගැහෙන හැටි. අපි ගත්ත කියවීමෙත් මේ වචනේ තිබුණා. අවතාරයක් යයි සිතා බියෙන් මොර ගැසූහ. දැන් මොර ගහනවා කියන්නේ මේ කොඳුරනවා වගේ වචනයක් නෙමෙයිනේ. කෑ ගහනවා. අගේ අම්මෝ බේරගන්න අම්මෝ ඒ වගේනේ. හිතන්න බයෙන් කෑ ගහන කෙනෙක්. හරියට මම දන්නේ පොඩි කාලේ මට නම් ඒ අත්දැකීම ඕනතරම් වෙලා තියෙනවා. ඔය රාත්‍රියේ අපි යම් කිසි දෙයකට එළියට ආවොත් නිකන් කෙහෙල් ගහක අත්තක් හෙලුණොත් ඇති. අම්මෝ කියලා අපි දුවගෙන යනවා. කෑ ගහන් යනවා. අර කෙහෙල් ගහේ අත්තක් එළවිලා. ඒ පොඩි ගැස්මත් ඇති අපි කෑ ගහන්න බය වෙන්න. සමහර වෙලාවට ඔබ රෑ 11ට 12ට හරි බස් එකෙන් බැහැලා ඔබේ ගෙදරට එනවනම් පොඩි පාළු ප්‍රදේශයක නිකන් යාන්තම් සද්දයක් පූසෙක් මීයේ කාවෙක් වුණත් දන්නේ නැහැ කොහෙන් හරි ගියා. එකක් බය වෙලා. එක්ක බල්ලෙක් බිරුවත් අපි නිකන් බලන්නේ මේ බල්ලා නම් ඉස්සර බිරුවා වගේ නෙමේ බරන්නේ. එහෙම දකින්න අපි. මේ හිතේ ඇති වෙන බයත් එක්ක අපි නිකන් ගැහෙන්න ගන්නවා. ඒක ලස්සන වචන වගේ ජේසු කියනවා ඒ මමය ධෛර්යමත් වන්න බිය නොවන්න. ඒ කියන්නේ බය විල්ලත් එක්ක අපි කළ යුතුම දෙයක් තමයි ධෛර්යමත් වෙන එක. අපි ධෛර්යමත් වෙන එක. පසුකාලීනව ඔබ දැන් මේ දේශනාවට අහුම්කම් දෙන ඔබ මෙතන ඉඳන් පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්නකෝ. ඔබට හිනහත්යයි අයියෝ මම බය වෙලා තියෙන මේ පුංචි දේ කරන්නේ. මට හිනහත් යනවා දැන් මේ දේවල් මතක් වෙද්දි. එහෙම හැඟෙන්න පුළුවන්. හැබැයි මේ වර්තමානයේත් අපි බය වෙනවා. වර්තමානයේත් බය වෙනවා. ඔබේ ස්වාමිපුරුෂයාව යම් කිසි හොරකමකට අහු වෙලා මෙන්න පොලිසියෙන් ගෙදර ඇවිල්ලා. අපි කියමුකෝ ඔබ රජයට විරුද්ධ යම් කිසි දෙයක් කළා. මෙන්න යම් කිසි විදියකට පොඩි බලපෑමක් එනවා. ඔබ දැන් බය වෙලා. අවුරුදු 30ක යුද්ධයක් තිබුණු කාලේ අපි සමහර අය හිටියේ බයෙන්. මොන වෙලාවේ බෝම්බයක් වැටේ දන්නේ නැහැ. වැඩි ඕනේ නැහැ මේ පහුගිය කාලේ ගන්නකො. වසංගතයේ අපි බය වෙච්ච හැටි. යම් යම් ප්‍රහාර ඇතුලේ අපි බය වෙච්ච හැටි. අර ඒ පාස්කුදා වෙච්ච කතන්දරයත් එක්ක අපි සමහර අය පල්ලිවලට යනවා ගිහිලා නිකන් ඉන්නේ බයෙන්නේ. වට පිට බලනවා අර පිට බලනවා. අන්න බෑග් එකක් දා එකෙක් ගියා. අරය කවුද දන්නේ? අපි බයෙන් ඉන්නේ. ආයෙකක් වත්තු වේද? ආයෙකක් යයිද? මේ තමයි බය. ඒතර මේ බය ඇති වුණු වහම අපි නෙමෙයි වෙනව එතන.
අපි හිතන අපි අපි නෙමේ වගේ පේන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ කතාව ඇතුලේ ඔබ මෙනෙහි කරන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔබේ බයවීම සහ ඔබ ඉදිරි ඉන්න කෙනෙක් බය වෙච්ච වෙලාවක ඔබ ඒ කෙනාව සන්සුන් කරන්න, ඔබ ඒ කෙනාව ධෛර්යමත් කරන්න, ඔබ ඒ කෙනාට ශක්තියක් වෙන්න. ඒ කෙනාව තනි කරන්න එපා සහ හිනහ වෙන්නත් එපා. අර අපේ භාෂාවෙන් කිව්වොත් නිකන් අයින් අර කොන් කරලා දාන්නේ. ආපෝ මොකද නිකන් බය වෙලා වගේ. ඔයානම් පිරිමි කෙනෙක් එන්න බෑ. එහෙම කියන්නත් එපා. එයාගේ පෞරුෂත්වයට හානි වෙන වචනයක් කියන්න එපා. යම් කිසි බයවීම වෙනවා දැන් හොඳම බයවිල්ලක් තමයි තා පැත්තකින් අනුතුරු. සමහර ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවල් වල බේරිච්ච මිනිස්සු ඉන්නවා. අපි අර ඉංග්‍රීසි වලින් කියනවා ඔළුව නිකන් ලොකු ප්‍රහාරයක් එක පොඩක් ෂොක් වෙලා. පොඩක් ෂොක් වෙලා. ඒක ලොකු ප්‍රහාරයක් කියලා වෙලා වගේ. මහා තිගැස්සීමක්. ඒකත් එක්ක බයක් තියෙනවා. සමහර ඇක්සිඩන්ට් එකක් දැක්කා. අපි කියමුකෝ තා චුට්ටක් එහාට පියවරක් ගමුකෝ. යම් කිසි අතවරයක්. යම් කිසි ගැහන ළමයෙක්ව අතවර කරනවා යම් තව කෙනෙක් දැක්කා. ඒ කෙනාගේ ඔළුව දැන් බයෙන් තියෙන්නේ. එයා බය වෙලා ඉන්නේ. එහෙම හිට හිනහ වෙන්න එපා. හිනහ වෙන්න එපා. සහ විහිළු කරන්නත් එපා. විහිළුව ලක් කරන්නත් එපා. ඔයා ඉතින් බය ගුල්ලෙක්නේ. ඔයා ඉතින් හැම දෙයකටම බය වෙනවනේ. ඔයා යන්න පැත්තර ඔයා ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. එහෙම කොන් කරන්න එපා. ඒ කොන් කිරීමත් ඒක තව පැත්තෙන් එයා මානසිකව පව වටනවා. මානසිකව පව එයා වටනවා. අපි උත්සාහ කරමු මේ හැම කතාබහක් ඇතුළෙම අපිට කරන්න මහා ලොකු ධර්ම කාර්යයක් තියෙනවා. ඒ දැහැමි කාර්යයට ඔබ ඇතුළු වෙන්න. එහෙම පුද්ගලයෝ අපිට හම්බ වෙයි. බය නිසා කොන් වෙලා ඉන්න අය, බය නිසා අයින් වෙලා ඉන්න අයව ඔබ ඒක රාශී කරන්න. ඔබ අවස්ථාව දෙන්න. ඒ කට්ටිය වැළඳ ගන්න. ඒ කට්ටියට ප්‍රේම කරන්න. ඒ කට්ටියට ඔබ පාරක් පෙන්වන්න. අපි යමු මෙන්න මේ පාරේ. එතකොට ඔබට දැනෙයි ඔබ තව කෙනෙකුව අශුද්ධ කරනවට වඩා, අසහනයටපත් කරනවට වඩා ඔබ සුවපත් කිරීමේ කලාවට ඇතුළු වෙලා. මේක තමයි අපෙන් විය යුතු දේ. එහෙම බය වෙච්ච මිනිස්සු ඔබේ ගමේ, ඔබේ පවුලේ, ඔබේ නෑපරපුරේ, ඔබේ පන්තියේ, ඔබේ රැකියාව කරන ස්ථානේ ඕන තරම් ඇති. ඕන තරම් ඇති. සමහර ඒ බය හංගගෙන ඉන්නවා. බය හංගගෙන ඉඳලා යම් යම් දේවල් වලට ඉස්සරහට එන්නේ නැති අය ඉන්නවා. හොයාගෙන 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 යද්දි එයා යම් කිසි සිද්ධියක් නිසා බය වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔබට අද ආරාධනා කරනවා බයෙන් ඉන්න අයගේ ඒ බය නැති කරන්නට ඔබ ඉදිරිපත් වෙලා ඔබ ඒ අයව ශක්ති සම්පන්න කරන්නට පුළුවන් ජේසුගේ චරිතයක් වෙන්න. අනික් පැත්තෙන් ඔබ බය වෙලා නම් ඉන්නේ ඔබ උත්සාහයක් ගන්න, ඔබ වටපිටාවෙන් සහය සහයෝගය ඉල්ල ගන්න ඔබව නැගිට්ටවලා අලුත් ගමනක් යන්නට. ඔබට දෙස බීටයි. මට හතුරුව කඳුරු මෙන සිටියත් හමුදා නැසලින්නේ හදවත මාගේ බින් නිරිකිලා යුද සේනා නැගැ සිටියත් මාතැති ගන්වා මගේ පිලිසරණේ කාටබි සිටින්ද මං සමිදුනේ මගේ ජීවිතේ බලකොටුව වරයක් ඔබෙන් සමීදුනේ එයම
අවසර මට දෙන්න මගේ ජීවිත කාලේ කොතුව ඔබේ ඉපී